මාමැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි 439න් 427ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි බව මැතිවරණ කොමිසම පවසනවා. මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වී ඇත්තේ පැමිණිලි දෙකක් පමණයි. ලැබී ඇති පැමිණිලි 439න් 341ක් විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර තවත් පැමිණිලි 98ක් සම්බන්ධයෙන් මේවන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළා. මේ අතර රාජ්‍ය මාධ්‍ය තුල මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂ සඳහා ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එය අනුව පිළිගත් දේශපාලන පක්ෂ දිස්ත්‍රික්ක 22ක් සඳහා තරඟ කරන්නේ නම් රාජ්‍ය මාධ්‍ය තුල විනාඩි 45ක කාලයක් හිමිවනවා. දිස්ත්‍රික්ක 17ක් සඳහා තරඟ කරන පක්ෂ සඳහා හිමිවන කාලය විනාඩි 30ක්. ස්වාධීන කණ්ඩායම් සඳහා විනාඩි 15ක කාලයක් ලබා දීමට පියවරගෙන ඇති අතර අනිකුත් පක්ෂ සඳහා හිමිවන ගුවන් කාලය විනාඩි 30ක්. මේ අතර එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. එහි ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින කැමති මහමැතිවරණයේ තරඟ කරන සියලුම අපේක්ෂකයන්ගෙන් 24 25 26 කියන දින තුනේ මේ නිහඬ කාලය තුල එල්පිටිය ඡන්ද ප්‍රදේශයේ ඇතුළත මහමැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කිරීමෙන් වැළකී සිටින්නේ.